දැන් වැඩේ තියෙන අපේ අතේ. ඔහුගේ කැපවීම ඔහු එයත් පැත්තෙන් කරලා ඉවරයි. දැන් අපි මේ පණිවිඩය අරගෙන ගමට යන්න ඕනේ. අපි මේ සජිත් ප්‍රේමදාස කියන නම ගමට අරගෙන යන්න ඕනේ. අපි තමයි මේ පක්ෂේ ක්‍රියාකාරී නීතියේ මේ පක්ෂයේ සියලුම බල මණ්ඩල ටික කැඳවලා බලමුළු ටික කැඳවලා ඒ ක්‍රියාකාරීන් ටික කැඳවලා මේක තැනකට ගේන්න ඕනේ. ඒ නිසා මම ඔබ සියලු දෙනාගේ මිල්ලා සිටනවා. දැන් ඉඳන් මේ පටන් ගමු. මොකද මේ යන විදිහට බොහොම ඉක්මනට යම් කිසි මැතිවරණයක් තියන්න වෙනවා. ඇත්තටම මෙතන මේ පළාත් පාලන මැතිවරණ වලට සම්බන්ධ වෙච්ච කාන්තාවන් ඉන්න මම මේ කතාව ඇත්තටම කියන්න ඕනේ. මේක කියලා අවසන් කරන්න ඕනේ. මම කඩුවෙල මහනගර සභාව නියෝජනය කරන්නේ. අපේ කඩුවෙල මහනගර සභාවේ ඊයේ කොමසාරිස් ඔය පාර නිදැල්ලේ ඉන්න ගවයන්ට මේ නිර්වින්දනය කරලා බැකෝ එකකින් උස්සලා ගවයෝ ටිකව කොහෙද මන්ද පටවලා දැන් ගවයෝ ටික හොයාගන්න නැහැ. අපේ කොමසාරිස් ඔන්න ඕක තමයි ප්‍රතිඵලය. මේක මේ මේ පළාත් පාලන මැතිවරණ හොඳම උදාහරණේ. පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ප්‍රතිඵලයක් ඔය. පළාත් පාලන මැතිවරණට අවශ්‍ය අපේ ඉන්න මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන් හිටියා නම් ඔහොම හිතන විදිහට ඒ කොමසාරිස් ඇතුළු ඒ කණ්ඩායමට වැඩ කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි රනිල් වික්‍රමසිංහ මේ පළාත් පාලන මැතිවරණේ කල් දාලා කරපු විනාශය. දැන් අර අහිංසක අපේ පැත්තේ ඊට පස්සේ ඊළඟට අතුරුගිරියේ පැත්තේ ඉන්න මුවෝ. දැන් ඊළඟ ෂොට් එක දෙන්නේ මුවන්ට. එක්කෝ මේ මෙගොල්ලෝ මසට හරි මොකට හරි විකුණලා. අර මේ කිරිහරක් පාරේ ඇවිදින ඔය එහෙම මේ ඇවිදින කිරිහරක් නිර්වින්දනය කළා. උඹ බැකෝ වලින් කොහෙද මන්ද ගෙනියලා හොයාගන්න නැහැ. ඔන්න තත්ත්වේ. ඉතින් නගර සභා ප්‍රාදේශීය සභා මෙහෙම තත්ත්වයකට යනවා රට ගැන කුමන කතාවද? ඉඳ ආදරණීය දෙමව්පියනි අපිට ආයේ වෙන ඔප්ෂන් නැහැ. වෙන අත්හදා බැලීම් නැහැ. මෙතන ඉඳගෙන ඉන්න පිරිසගේ මූණවල් බලන්න. මොකක් හරි වංචාවක් දූෂණයක් එහෙම නැත්නම් චෝදනාවක් තියෙන එක මිනිස්සෙක් මෙතන ඉඳගෙන ඉන්නවද? හිතලා බලන්න. අපේ මේ මේ ඊළඟ මැතිවරණයේදී එන පාර්ලිමේන්තුව කොහොම වෙන්න ඕනද කියලා ඔබ හිතලා බලන්න. ඊළඟට එන්න ඕනේ කතානායක කොහොම වැදගත් මිනිස්සෙක් වෙන්න ඕනද කියලා හිතලා බලන්න. මේ ජෞසම මෙතනින් නවත්තලා දාමු. මේ ජෞසම මෙතනින් නවත්තලා දාන්න නැවත ඔය පොහොට්ටු සහ අලි පොහොට්ටු කණ්ඩායමේ එක මිනිස්සෙට ඡන්දයක් ඉල්ල මේ ගෙයින් ගැට ඇවිදින්න බැරි තත්ත්වයේ උදාකරන එක ඕගලන්ට බාරයි. ඒ හින්දා ආදරණීය දෙමාපියනි ඉදිරියේදී එන ඕනම මැතිවරණයකදී ඉතාමත් ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් සමගි ජන බලවේග ආණ්ඩුවක් සමගි ජන බලවේග නායකයා ප්‍රමුඛ ආණ්ඩුවක් වගේම අපේ මිනිහෙක් අපේ ජනාධිපති කෙනෙක් මිනිසුන්ගේ දුක අඳුරන ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවට පත් වෙච්ච දවස් ඉඳන් මිනිස්සු වෙනුවෙන් කතා කරන මිනිස්සු වෙනුවෙන් කතා කරපු ජනාධිපති කෙනෙක් මේ ආර්ථිකය හදන්න පුළුවන් ජනාධිපති කෙනෙක් එහෙම කණ්ඩායමක් පත් කරගන්න ඔබ සියලු දෙනා ශක්තිමත්ව එක්සිට්ව එක එක එකමෙන් එක සහෝදර සහෝදරියෝමෙන් නැගිටින්න කියලා මං ඉල්ලීමක් කරමින් අද මේ අවස්ථාවට මේ ඉතාමත් හොඳ සංවිධාන ශක්තියකින් යුතුව මේ රැස්වීම සංවිධානය කරපු අපේ චමින්දල් සිල්වා සංවිධායකතුමාටත් සුභපතමින් මම නැවත නැවතත් ඔබෙන් ඉල්ලා සිටිනවා ඉදිරියේදී එන මැතිවරණයේදී තමුන්ගේ යාළුවා මිත්‍රයා ඥාතියා මේ හැම කෙනත් එක්කම කතා කරලා පැහැදිලි කරලා අනාගතේ රට බාර දෙන්න සුදුසු නායකයා කවුද කියන එක පැහැදිලි කරලා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අප කණ්ඩායම ඉදිරියේදී මේ ආණ්ඩුවක් අරගෙන මේ රට ආර්ථික වශයෙන් වෙනස් කරන්න පුළුවන් ඒ ගමනට දායක වෙන්න කියලා මම ඉල්ලා සිටිමි. සියලු දෙනාම නැගිටලා කෑ ගහලා කියමු සජිත් ප්‍රේමදාස මැතිතුමාට. බෝ මදි නැගිටින්නකම් පොඩ්ඩයි නැගිටින්න ඔක්කොම නැගිටින්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට. සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අනාගත ජනාධිපතිතුමාට. සමගි ජන බලවේගයට. සියලු දෙනාට ජය වේවා කියමින් මම නාතිනවා. බොහොම ස්තුතියි.